සිටියෝ විසිත්ත කාමරයේහි කලු කබා මහතටයි තරබාරු ප්‍රභූවරු ගරුතර මැති ඇමතිවරු සිටියෝ මෝරපු ගැහැණු බැන්ද උස් කොණ්ඩාහ ගණ දෙතුල් උල් නිය ඇති අඩවන් තඩිස්සි ඇස් ඉඟතිපසින් එල්ලෙන මස් මේ නිසදස් කාව්‍ය අපි උඩට ගත්තේ මහා සාහිත්‍යදර මාගමසේකරයන්ගේ ප්‍රබුද්ධ කෘතියෙහි 16 වෙනි පිටුවට අදක්වමින් එදා සිට අද දක්වාත් අද සිට අනාගතය දක්වාත් සමාජ සන්දර්භයන්හි ඇතිවන ඇති නැති පරතරය සේකරයන් තම දෘෂ්ටියට හසු කරගත්තේ එලෙසයි සමාජ පුරුෂාර්ථ බිඳ වැටි සියල්ල ආර්ථිකමය කාරණා සමග ගැට ගැසී ජීවිතය අසරණ භවයේ මහා ප්‍රපාතේ කරා ඇදී යන ආකාරය සේකරනම් කවියා උත්ප්‍රාසයෙන් පෙන්වන්නට සමත් වුණා මිනිස් චිත්ත සන්තානයේ ඇතිවන්නා වූ විවිධ විවිධ සිතුවිලි විවිධ විවිධ ආකාරයට චිත්‍රණය කරන්නට මහගම සේකරයන් ප්‍රබුද්ධ හරහා ඉතා විශාල උත්සාහයක නිරත වුණා ඒ සාර්ථක උත්සාහය මුළු මහත් සමාජ ක්‍රමයේම නැවත වතාවක් විග්‍රහ කරන්නට තරම් සාර්ථක උත්සාහයක් වුණා මහගම සේකර නම් වූ අති විශිෂ්ට සාහිත්‍ය දරයා විසින් නිර්මාණය කරන ලද ග්‍රන්ථ අතර සක්වාලේනි නොමියෙමි මක්නිසාදයාත් හෙට ඉරක් පායයි බෝඩිම මනෝ මන්දිර ප්‍රබුද්ධ කාව්‍ය මේ සියලු ග්‍රන්ථ විශේෂ කොට සැලකිය හැකි මහා සාහිත්‍යදර මහගම සේකර ෂුවින් 1929 අප්‍රේල් මාස 7 වන දින මෙලව උත්පත්ති ලැබන අතරම 1978 ජනවාරි මාස 14 වන දින අපාතරින් සමු ගන්නවා ශ්‍රී ලංකාවෙන් බිහි වුණු අග්‍රගණ්‍ය කලාකරුවෙකු වශයෙන් මහගම සේකරයන් අපට හඳුනාගත හැකි ගීත රචකයෙකු සාර්ථක නවකතාකරුවෙකු කෙටි කතාකරුවෙකු නාට්‍ය රචකයෙකු මෙන්ම චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් වශයෙන්ද මහගම සේකරයන් අපට විවිධ තැන්හිදී මුණ ගැහෙනවා ඔහු වැඩි වශයෙන් ප්‍රසිද්ධ වූයේ සිංහල ගීත රචකයෙකු වශයෙන්යි සිංහල නිසදස් කලාවේ ඔහු සුවිශේෂී සලකුණක් තබන්නට සමත් වූ අතිශයින්ම සුන්දර සාහිත්‍ය දරෙක් සාහිත්‍යයටම ගෙන් වූ මේ සාහිත්‍ය මාසයේදී ඔබත් ජීවිතය කියවා ගැනීම සඳහා සාහිත්‍ය කෘති වැඩි වශයෙන් පරිශීලනය කරන්න සාහිත්‍ය මාසයේ වෙනුවෙන් RTB බැංකුවෙන් ඔබ වෙත පිදෙන තිලිනයක් ප්‍රාදේශීය සංවර්ධන බැංකුව දිවයිනේ ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුවයි